සාමාන්‍යයෙන් අපි කතා බහ කරනකොට සමහර අයට කියනවනේ අපෝ මූණන් මහා පිස්සෙක් කියලා. ඒක අපි එච්චර ගණන් ගත්තේ නැති වුණාට කවුරු හරි කිව්වොත් අපෝ මූණන් සයිකෝකාරයෙක් කියලා අපි පොඩ්ඩක් ඒ ගැන බරට හිතනවා. ඉතින් සිංහල භාෂාවේ මොන විදිහට සයිකෝ කියන වචනේ අර්ථ දැක්වුවත් ඉංග්‍රීසි භාෂාවේ සයිකෝ කියන වචනේ අර්ථ දක්වන්නේ මානසික වශයෙන් ස්ථාවර නැති අපිට හිතා ගන්න බැරි දරුණු ගතිගුණ තියෙන ප්‍රචණ්ඩ පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් මෙහෙම කෙනෙක් සමාජයට හානියක් කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් වගේම එක දිගට මිනී මරණ මහත් දරුණු ඝාතකයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සයිකෝකාරයෙක් එක්ක වට වැඩ කරන්න ලැබුණොත් මොනවා හිතේද? එහෙම නැත්නම් මේ වගේ සයිකෝ තියෙන පොඩි කොල්ලෙට උගන්වන්න වුණොත් ඉතින් මෙන්න මේ වගේ සිදුවීමක් වටා ගෙතුණු කතාවක් තමයි ද ට්‍යුටර් කියලා කියන්නේ. මේ කතාව අවසන් වෙනකොට ඔයා හිතන් ඉඳපු විදිය උඩු යටිකුරු වෙන අපූර්ව සිදුවීම් දාමයක් සිද්ධ වෙනවා. සරලවම කිව්වොත් හිතාගන්න බැරි අවසානයක් තියෙන මේ චිත්‍රපටය 2023 වසරේ මාර්තු 4 වෙනිදා තිරගත වුණු ත්‍රිලර් කැටගරියට අයිති වෙන අලුත්ම අලුත් චිත්‍රපටියක්. එහෙනම් කතා කළා ඇති අපි යමු මේ ද ට්‍යුටර් කියන ෆිල්ම් එකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා බලන්න. මේ කතාවේ ප්‍රධාන චරිත කීපයක්ම ඉන්නවා. ඒ අතරින් පළවෙනි කෙනා තමයි ඒතන් කැම්බෙල්. ඒතන් කියන්නේ මැඩිවියේ ඉන්න ප්‍රයිවට් ටියුෂන් කරන ගුරුවරයෙක්. හොඳ විනීත පෙනුමක් තියෙන හොඳ අධ්‍යාපනයක් ලැබපු ඒතන් ගොඩක් වෙලාවට තමන්ගේ සේවය ලබා දුන්නේ සුඛෝපභෝගී මන්දිරවල ජීවත් වෙන ළමයින්ට. ඒතන්ට කෙනෙක්ට උගන්වන්න පුදුමාකාර හැකියාවක් තිබුණා. ඒ විතරක් නෙමෙයි විහිළුවෙන් තහළුවෙන් තරුණ ළමයින්ව පාඩමට ඈඳගෙන එයාලගේ මනසට විෂය කරුණු ඇතුළත් කරන්න ඒතන්ට හැකියාවක් තිබුණා. ඒ වගේම මේ කාලේ ඒතන්ගේ ජීවිතේ සුවිශේෂී දෙයක් සිද්ධ වීම තිබුණා. ඒ තමයි ඒතන් ළඟදිම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය. ඒතන්ගේ පෙම්වතිය ඇනී ඒ වෙනකොටත් ප්‍රෙග්නන්ට් වෙලා ඉඳපු නිසා ඒතන් තමන්ගේ දවසින් වැඩි කාලයක් ඇනී වෙනුවෙන් වෙන් කළා. මේ නිසාම ඇනීගේ ඒතන්ගේ ජීවිතේ සතුටින් පිරලා තිබුණා කිව්වොත් හරියටම හරි. ඉතින් මෙහෙම ගත වෙන ජීවිතේ එක දවසක් ඒතන්ට ෆෝන් කෝල් එකක් එනවා. මේ කෝල් එක ඒතන්ගේ ජීවිතේ උඩු යටි කුරු කරන එකක් වෙයි කියලා නම් ඒතන් කවදාවත් හිතුවේ නැහැ. මේ කෝල් එක එන්නේ ඒතන් වැඩ කරන ෆර්ම් එකේ මැනේජර් ක්‍රිස් ගෙන්. ක්‍රිස් කියන විදිහට ගොඩක් පොහොසත් ව්‍යාපාරිකයෙක්. ඒතන්ව එයාගේ පුතා ජැක්සන්ගේ ගුරුවරයා විදිහට තෝරගෙන ඒ විතරක් නෙමෙයි එක දවසක් වෙනුවෙන් ඇමරිකාන් ඩොලර් 2500ක් ගෙවන්නත් එකඟ වෙලා මේ ගාන ඉතින් අපේ ලංකාවේ මුදලින් කිව්වොත් නම් ලක්ෂ 6කටත් වඩා අධික මුදලක් ඉතින් දවසකට මෙච්චර සල්ලියක් හම්බ වෙනවා කිව්වම කවුද මේ වගේ වැඩකට අකමැති වෙන්නේ. හැබැයි මෙතන එක නීතියක් තිබුණා. ඒතන් මේ තනතුර බාර ගන්නවා නම් සතියක් ඒ ව්‍යාපාරිකයාගේ ගෙදර එයාගේ පුතත් එක්ක නතර වෙන්න ඕනි. තමන්ගේ ජීවිතේ තිබුණු හැම ප්‍රශ්නයක්ම විසඳුනා කියන සතුටත් එක්ක මේ යෝජනාවට එකපයින් කැමති වෙන ඒතන් දවස ගත කරන්නේ පුදුමාකාර සතුටකින්. ඉතින් මේ යෝජනාවට එකඟ වුණු ඒතන්ට පහවදා ඉඳන්ම තමගේ තනතුරේ වැඩ බාර ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒතන්ට මන්දිරයට එක්ක යන්න පවා පුද්ගලික වාහනයක් එවන්න මේ ව්‍යාපාරිකයා අමතක කරන්නේ නැහැ. මන්දිරයට ගිහපු ඒතන්ට මෙතෙක් තමන්ගේ ජීවිත කාලේ හම්බුණු වෙනස්ම විදියේ ළමයෙක් හම්බෙනවා. ඒ තමයි ජැක්සන්. උගන්වන්න පටන් ගන්න කලින් මුලින්ම ජැක්සන්ගේ අධ්‍යාපන මට්ටම කොතනද තියෙන්නේ කියලා බලා ගන්න ඕන නිසා යට ප්‍රශ්න පත්‍රයක් දෙන ඒතන් ඒ වෙනුවෙන් විනාඩි 25ක කාලයක් ජැක්සන්ට ලබලා දෙනවා. මේ වගේ මහා විශාල ලක්ෂරි ගෙදරක් ඒතන් තමන්ගේ ජීවිතයේ දැක්කෙත් අදමයි. මේ නිසා ජැක්සන් ප්‍රශ්න පත්‍රය ඉවර කරනකම් පොඩ්ඩක් වටපිටාවේ ඇවිදින්න ඕනි කියලා හිතන ඒතන්ට ජැක්සන්ගේ කසින් කෙනෙක් හම්බෙනවා. ඒ තමයි ගැවින්. ගැවින් එක්ක යාගේ පෙම්වතිය ජෙනිත් මේ මන්දිරේම තමයි ජීවත් වෙන්නේ. ඉතින් වටපිටාවේ ඇවිදලා ටිකක් ලස්සන බලපු ඒතන් ඊළඟට ජැක්සන් ගාවට එනවා. ජැක්සන් කොයිතරම් අමුතු විදිහ ළමෙක් වුණත් ඉගෙනීමට අති දක්ෂයෙක් කියලා ඒතන් තේරුම් ගන්නවා. මොකද එයා දීපු ප්‍රශ්න පත්‍රයට ඒතන් හරිම දක්ෂ විදිහට උත්තර දීලා තිබුණු නිසා. ඉතින් පාඩම ඉවර වෙලා ආයෙමත් පොඩ්ඩක් මන්දිරේ ඇවිදින්න එන ඒතන්ට ආයෙමත් ගැවිනුයි යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ජෙනීවයි හම්බෙනවා. මේ වෙලාවේ ඒතන් දකිනවා ජෙනී ඇස් සහකට ගන්නේ නැතුව තමන් දිහාම බලන් ඉන්න බවත්. ඉතින් ඔහොම ගෙවුණු පළවෙනි දවසෙන් පස්සේ ඊළඟ දවසේ පාඩම කරන අතරතුරේ ඒතන් ජැක්සන්ගෙන් අහනවා මේ තරම් සල්ලියක් වන්න වාගේ තාත්තා කරන රස්සාව මොකද්ද කියලා. ඒ වෙලාවේ ජැක්සන් දෙන උත්තරේ හරිම අසාමාන්‍ය එකක්. ජැක්සන් කියනවා ඒ තොරතුරු පිටට කියන එක තහනම් කියලා. ඉතින් කුතුහලයේ නිසාම ඒතන් ජැක්සන්ගේ අම්මා ගැනත් අහනවා. ජැක්සන් ඒකට දෙන්නෙත් හරිම කෙටි උත්තරයක්. ජැක්සන්ගේ අම්මා එයාගෙන් ඈතට යවුවා. හැබැයි එයා ආයෙම ආවේ නෑ කියලා තමයි එයා මේ වෙලාවෙදි කියන්නේ. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන්නේ හරිම පුදුම දෙයක්. ඒතන් කවදාවත් එයා ගැනවත් එයාගේ ගර්ල්ෆ්‍රෙන් ගැනවත් ජැක්සන් එක කතා කරලා තිබුණේ නෑ. නමුත් ඇනීට දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා ජැක්සන් දැනගෙන හිටියා. සරලවම කිව්වොත් ඒතන්ගේ ජීවිතේ හැම දෙයක් ගැනම වගේ ජැක්සන් දැනගෙන ඉන්න එක ඒතන්ට ලොකු හිසරදයක් වුණා. කොහොමුණත් අවසානයේ තමන් ආපු වැඩේ ඉවර
කරන්න ඕනි කියලා හිතපු ඒතන් දිගටම ජැක්සන්ට උගන්වන්න පටන් ගන්නවා. ඉතින් එදා රෑ තවත් අපූරු සිද්ධියක් වෙනවා. සිගරට් එකක් බොන්න හිතාගෙන කාමරෙන් එළියට යන ඒතන්ට ජනේලෙන් Taman දිහා එකෙල්ල බලාගෙන ඉන්න ජැක්සන්ව දැක ගන්න ලැබෙනවා. මේ වගේ පොඩි පොඩි දේවල් නිසා හිත ගැස්සීලා තිබුණත් ඒතන් ඊට පහවදා ජැක්සන්ට උගන්වන්න පටන් ගන්නවා. උගන්වන අතරේ ජැක්සන් නිල්ලීමක් කරනවා. ඒ තමයි ඒතන්ගේ කැමරාවෙන් ජැක්සන්ගේ ෆොටෝ එකක් ගන්න කියලා. एक महा अमुतु देयक केला हितुनात एतन जैक्सन गे इल्लीमा इतु करनवा कोहमारी एदारा एतन एनीट कोले का गन्नवा में कोले का रंग इवरवेन कोटमा जैक्सन एतन गे काम रेटेनवा एन जैक्सन कियनवा एदा अम्मा गेना हापु विले किव्वे बोरू अम्मा वा खावरूत द्यावुआ ने में अम्मा मतामाई मेहें गे कियला ඊට පස්සේ ඒතන් ගේ උකුලෙන් ඔලුව තියාගන්න ජැක්සන් තමන්ට පොඩි කාලේ විඳින්න උන දුක් කරදර ගැන පීඩා ගැන කියවන්න පටන් ගන්නවා. කවමදාවත් තමන්ට තාත්තගෙන් ආදරයක් ලැබුණේ නැති බව ජැක්සන් කියද්දි ඒතන් ගොඩක් සංවේදී වෙනවා. ඒ වගේම ඒතන්ට තිබුණෙත් ජැක්සන්ට හා සමාන ළමා කාලයක් බොන්න ඇබ්බැහි වුණු තරහ ගන්න නපුරු තාත්තෙක් එක්ක හැදුණු වැඩුණු ඒතන්ට ජැක්සන් ගේ වේදනාව තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහැ. ඒතන් ගේ අම්මත් ඒ තරම් නරක තාත්ත කෙනෙක් එක්ක ඒතන්ව දාලා යනවා. ඉතින් ඒතන් ගේ කතාවත් ජැක්සන් ගේ තාවට ගොඩක් සමාන නිසා ජැක්සන් ගේ හිත හදන්න ඒතන්ට පුළුවන් වෙනවා. ඉතින් මේ කතාබහෙන් පස්සේ සතුටින් නැගිටින ජැක්සන් තමන්ගේ වේදනාව අහන් හිටපු එක ගැන ඒතන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතනදී මේ දෙන්න අතර හොඳ බැඳීමකුත් නිර්මාණය වෙනවා. ඉතින් පහවදා ආයෙමත් ඒතන්ව හම්බෙන්න එන ජැක්සන් එයාට ස්පෙෂල් පාටි එකකට ආරාධනා කරනවා. මේම පාටි එකක් දාන්න විශේෂ හේතුවක් තමයි ඒතන් ජැක්සන් ගේ ගෙදරට ඇවිල්ලා හිටට සතියක් පිරෙන එක. නමුත් මේ තරම් දවසක් සිද්ධ වුණු අමුතු අමුතු දේවල් නිසා මේ පාටියකට තමන් එන්නේ නැහැ කියලා ඒතන් ජැක්සන්ට ඒ වෙලාවෙම කියනවා. කොහොම වුණත් රැවිනකොට මේ පුංචි කොල්ලගේ හිත රිද්දපු එක ගැන ඒතන්ට දුක හිතෙනවා. උදේ හිත රිද්දපු එකට සමාව ගන්න හිතාගෙන ජැක්සන්ගේ කාමරයට යන ඒතන්ට දකින්න හම්බෙන්නේ හීනකින්වත් හිතපු නැති දෙයක්. ජැක්සන්ගේ ලැප්ටොප් එක පුරාම ඒතන්ගේ ඇනීගේ ෆොටෝ පිරීලා තිබුණා. ඒක හරියට කෙනෙක්ගේ ඔත්තු බලලා යන්නේ නැතන් කරන කියන දේවල් වල ෆොටෝ එකතු කරා වගේ වැඩක්. මේ වෙලාවේ ඒ ගැන වචනයක්වත් කතා කරේ නැති වුණත් ඒතන් පහුවදාම ජැක්සන් ගේ මේ ගැන අහනවා. ඒතන් මේ ගැන අහපු ගමන්ම සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ජැක්සන් හයියෙන් අඬන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි පිස්සුවෙන් වගේ තමන්ටම ගහ ගන්නවා. අඬා අඬාම තමන් ඉන්න තැනින් නැගිටලා යන ජැක්සන් හොයාගෙන ඒතන් මන්දිරේ පුරාම ඇවිදිනවා. මෙන්න මේ වෙලාවේ තමයි ඒතන්ට ජැක්සන් ගේ තාත්තා හම්බෙන්නේ. ජැක්සන් ගේ තාත්තා මේ වෙලාවේ ඉන්නේ ඒතන්ට කලින් හම්බුණු ජැක්සන් ගේ කසින් ගැවින් ගේ යාළුවෙක් වුණු ටෙඩි කියන ගෑනු ළමයාත් එක්ක. මේ වෙලාවේ ජැක්සන් ගේ තාත්තා එක්ක ජැක්සන් ගැන කතා කරන්න තීරණය කරන ඒතන් සිද්ධ වුණු දේවල් කියන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ජැක්සන් ගේ තාත්තා කියනවා හොඳින් බැයිනම් නරකින් ජැක්සන්ව හදා ගන්න බලන්න කියලා. ඉතින් ඒ කතාව බහ මිනිත්තු කිහිපයකින් ඉවර වෙනවා. ඒ වගේම අදරෑ පාටි එකට ඉන්න බැරි වෙන එකට සමාව ඉල්ලන ඒතන් ඒ වෙලෙම ගෙදර එන්න පිටත් වෙනවා. ගෙදර එන ගමන් ඉන්න ඒතන්ට ක්‍රිස්ගෙන් උන්න ආයෙමත් කෝල් එකක් එනවා. සමා එක කියන්නේ ඉතින් ඇමරිකාව වගේ රටවල් වල රස්නේ වැඩිම කාලේ සාමාන්‍යයෙන් මේ දවස් වල මේ රටවල් වල ඉස්කෝල පවා නිමාඩු දෙනවා. ඉතින් මේ සමා එක පුරාම ජැක්සන්ට උගන්වන්න පුළුවන් නම් කලින් කිව්වා වගේ තුන් ගුණයක් දෙන්න ජැක්සන්ගේ තාත්තා එකඟ වුණා කියලා ක්‍රිස් ඒතන් එක්ක කියනවා. ඉතින් තව ටික දවසකින් පවුලට එකතු වෙන පුංචි දරුවා ගැනත් හිතපු ඒතන් මේ සැරෙත් ඔන්න මේ යෝජනාවට එකඟ වෙනවා. ඉතින් Tamanට ලැබුණු මේ අපූර්ව අවස්ථාව සමරන්න හිතාගෙන ඒතනුයි ඇනී දෙන්නා Tamanට හිතවත් යාළුව කීප දෙනෙක් එක්ක පොඩි පාටි එකක් දානවා. හැමදේම හොඳට සිද්ධ වෙන්නේ ඒතන් ෂොට් දෙක තුනක් දාගන්නකම් විතරයි. ටිකක් බීලා ඉන්න ඒතන් ජැක්සන්ගේ සයිකෝ වැඩ ගැන ඔන්න කියන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ඒතන්ගේ යාළුවෝ මේ කතා අහලා ටිකක් අපහසුතාවයටත් පත් වෙනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙනකොට මෙතෙන්ට අමුත්තෙක් එනවා. ඒ වෙන කවුරුවත් නෙමේ ජැක්සන්. ඒතන් කියපු හැම දෙයක්ම අහන් හිටපු ජැක්සන් මුලින්ම තමන්ම ඇනීට අඳුන්වලා දෙනවා. ඒ විතරක් නෙමේ මේ විශාල රෙස්ටුරන්ට් එක තියෙන ගොඩනැගිල්ල පවා අයිති ජැක්සන් පවුලට තමන්ව අඳුන්වලා දුන්නට පස්සේ ඉතින් ඉක්මනට ජැක්සන් එතනින් ඉවත් වෙනවා. කොහොම වුණත් ජැක්සන් ගැන කතා කරපු විදිය ගැන ඒතන්ට මේ වෙනකොටත් කනගාටුවක් ඇති වෙමිනුයි තිබුණේ. රෙස්ටුරන්ට් එකේ ඉඳන් ගෙදරට යන අතරතුරේ ඇනී ජැක්සන්ගේ හැසිරීම ගැන ඔන්න දොස් කියන්න පටන් ගන්නවා. යාළුවෝ ඉස්සරහා හැසිරුණු විදිය ගැනත් අහිංසක ළමෙක්ට දොස් කියපු හැටි ගැනත් ඇනී ඉන්නේ ගොඩක් තරහින්. ඉතින් දවස මෙහෙම ගත වෙද්දි ඊළඟ දවසේ ජැක්සන්ගෙන් ඔන්න ඒතන්ට කෝල් එකක් එනවා. කලින් උගන්නපු මන්දිරයේ වෙනුවට අද ඉඳන් ටවුන් හවුස් එකේ උගන්නමු කියලා තමයි මේ කෝල් එකෙන් ජැක්සන් ඒතන්ට කියන්නේ. ඒක පිළිගත්තු ජැක්සන් ඒතන් එනකන් එයාගේ ටවුන් හවුස් එකට වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි පැය ගාන
ගානක් යනතුරු ජැක්සන් හොයාගන්න ඒතන්ට හම්බ වෙන්නේ නැහැ. කොහොමුණත් ඊයේ උන දෙයට සමාව ගන්නත් හිතාගෙන ඒතන් ජැක්සන් එනකම්ම ටවුන් හවුස් එකට වෙලා ඉන්නවා. මේ වෙලාවේ ආයෙමත් ජැක්සන් ඒතන්ට කෝල් එකක් ගන්නවා. ට්‍රැෆික් එක නිසා ටවුන් හවුස් එකට එන්න පැයක් විතරයි කියලා කියන අතරේ බඩගිනි නම් මේසෙ උඩ තියෙන පළතුරු මොනවා හරි කන්න කියලාත් ජැක්සන් ඒතන්ට මේ වෙලාවේ කියනවා. ඉතින් මේසෙ උඩ තියෙන ස්ට්‍රෝබෙරි ගෙඩියක් කන ඒතන් ඊට පස්සේ ආගේ කැමරාවෙන් ගෙදර ෆොටෝස් කිහිපයක්ම ගන්නවා අපිට පේනවා. ඉතින් ටික වෙලාවක් ගත වෙනකොට ඒතන්ට පොඩි කලාන්ත ගතියක් එනවා. ඒතන් එහෙමම සිහිය නැතුවම බිමට ඇදගෙන වැටෙනවා. ඊළඟට සිහිය එනකොට ඒතන් ඉන්නේ වැවක ගිලෙන ගමන් ඇගේ තියෙන සේරම මහන්සිය දාලා වතුරෙන් උඩට එන ඒතන් යන්තම් පණ බේරගෙන ගෙදරට එනවා. එහෙමම ගෙදරට එන ඒතන් Tamanට ජැක්සන් මත් වෙන්න මොනවා හරි දීලා වැවකට දැම්ම කියන කතාව ඇනී එක්ක කියනවා. ඒ තැනී ඒ කතාව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. මොකද එදා පාටි එකේදී ඇනී ජැක්සන් නඳුනගත්තේ හරිම හොඳ අහිංසක කොල්ලෙක් විදියට. ගෑනුවයි කොහොමත් ප්‍රශ්නයක් වුණාම පරණ දේවල් ඇදලා ගන්නවනේ. ඉතින් මීට ටික කාලයකට කලින් ඒතන් Tamanට වංචා කරපු හැටි මතක් කරලා දෙන ඇනී ඒතන් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඇනී හිතන්නේම ඒතන් තව ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන කියලා. කොහොමුණත් මේ වෙලාවේ ඒතන්ගේ ඉවසීමේ සීමාව පනිනවා. ඇනීගේ අවිශ්වාසය ගැන තරහ ගන්න ඒතන් එදා රෑ පුරාම ඇනිත් එක්ක රණ්ඩු කරනවා. කොමාරි මේ අවුල ලිහා ගන්න ඕනේ කියලා හිතන ඒතන් ජැක්සන් යාට දුන්න මද්රව්‍ය මොනවද කියලා හොයාගන්න මේ වෙලාවේ සමත් වෙනවා. ඒ ගැන ඇනීට කිව්වම ඇනී එක පිළිගන්නවා වගේ හිටියත් අරතරම් පොඩි කොල්ලෙක් ඒතන්ට මත් වෙන්න මොනවා හරි දීලා වැවේ ගිල්ලුවා කියන දේ ගැන නම් විශ්වාස කරන්නෙම නැහැ. කොමාරි මේකේ අගමුල හොයාගන්න උත්සාහ කරන ඒතන්ට අවසානයේදී ජැක්සන් ගත්තු ෆොටෝස් වගේක් හම්බ වෙනවා. ස්ට්‍රෝබෙරි ගෙඩිය කෑවට පස්සේ සිහිය නැතුව වැටිලා ඉඳපු ඒතන් ඇඳක ඉන්න පින්තූර වගේම ඒ ඇඳේම Taman එක නිදාගෙන ඉන්නේ ටෙඩීගේ පින්තූරත් මෙයාට මෙතනදී දකින්න ලැබෙනවා. ටෙඩී කියන්නේ ජැක්සන්ගේ තාත්තා මුලින්ම ඒතන්ට හම්බ වෙන දවසේ යත් එක්ක හිටපු ගෑනු කෙනා. මේ ෆොටෝවල අරමුණ Taman සහ ටෙඩී අතර අනියම් සම්බන්ධයක් තියෙනවා කියන එක ඔප්පු කරන්න කියන කාරණේ මේ වෙලාවේ ඒතන්ට තේරුම් යනවා. තමන්ගේ ජීවිතේට ජැක්සන් හානියක් කියලා දන්නවා වුණත් මේ ගැන පොලිසියට කියන්න තරම් හයියක් ඒතන් ළඟ තිබුණේ නැහැ. ඒකට එක හේතුවක් උනේ ජැක්සන් ගොඩක් සල්ලි බලය තියෙන පවුලක ළමයෙක් උනේ එක. මෙතනින් පස්සේ ගත වෙන දවස් කීපෙත් ජැක්සන් ගැන කිසිම ආරංචියක් ඒතන්ට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ ජැක්සන් පහුගිය දවස් කීපෙම ඉස්කෝලෙ ගිහිල්ලා තිබුණෙත් නැහැ. තත්වය තව තවත් නරක් වෙන්නේ එතනින් පස්සේ තමයි. ඒතන්ට මේ වෙලාවේ ක්‍රිස් කතා කරනවා. ක්‍රිස් කියන විදිහට ඒතන් දැනටමත් ජැක්සන්ගේ ගුරුවරයා තනතුරෙන් අයින් ඉවරයිලු. ඒකට හේතුව විදිහට කියන්නේ ඒතන් ජැක්සන්ට පහර දීලා තියෙනවා කියන එක. ඉතින් එහෙම වදහිංසා දෙන ගුරුවරෙක් එක්ක තවදුරටත් වැඩ කරන්න බැරි නිසා ඒතන මේ රස්සාවෙන් අයින් කරලා තියෙනවා කියලා තමයි ක්‍රිස් කියන්නේ. Taman නිවරදී කියලා කොයිතරම් කියන්න උත්සාහ කරත් ඒ කිසිම දෙයක් කවුරුවත් පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒතන් ටෙඩි එක්ක පවත්පු අනියම් සම්බන්ධයත් මේකට හේතු වුණා කියලා තමයි ක්‍රිස් වැඩිදුරටත් මෙතනදී කියන්නේ. වඩාත්ම පුදුම හිතන කාරණේ තමයි ජැක්සන්ගේ තාත්තා Tamanට කවදා වත් ඒතන්න හම්බුන්නේ නැහැ කියලා කරලා තිබුණු ප්‍රකාශය. මේ වගේ අමුතු සිදුවීම් එක්ක ඒතන්ගේ ජීවිතේ සංකීර්ණ වෙනකොට රස්සාවකුත් නැතුව හැමෝම තමන්ව සැක කරනකොට ඒතන්ට තමන්ගේ ජීවිතෙත් එක්ක මේ වෙලාවේ එපා වෙන්න පටන් ගන්නවා. කොහොම වුණත් රස්සාවක් නැතුව ඉස්සරහට ජීවත් වෙන්න බෑ කියලා දන්න ඒතන් පහුවදාම රස්සාවක් හොයාගෙන යනවා. මේ යන අතරතුරේ ඒතන්ට ජැක්සන්ව හම්බෙනවා. එදා රෙස්ටුරන්ට් එකේදී තමන්ට කියපු දේවල් ජැක්සන් මතක් කරලා දෙද්දී ඒතන් තමන්ගේ පවුලෙන් ඈත් වෙලා ඉන්න කියලා ජැක්සන්ට තර්ජන කරනවා. ඉතින් මේ හමුවීම මෙහෙම අවසන් වෙනකොට තවත් කලබ ගෑණියක් සිද්ධ වෙනවා. ඒතන්ට හදිසියේම පොලිසියට කැඳවීමක් ලැබෙනවා. ඒ ජැක්සන්ට සිදු කරපු පහර දීමක් සම්බන්ධව ලැබිච්ච පැමිණිල්ලක් නිසා ජැක්සන්ට කෙනෙක් පහර දෙන CCTV දර්ශනත් පොලිසියට ලැබෙනවා. ඒතන් මේ තමන් නෙමෙයි කියලා කොයිතරම් කිව්වත් ජැක්සන් කියන්නේ ඒතන් හිතාමතාම තමන්ට පහර දුන්නා කියලා. මේ අතරතුරේ ජැක්සන් ඇනීව හම්බ වෙනවා. හම්බෙලා ඒතන් කියන්නේ භයානක මිනිසෙක්. යාගෙන් ඈත් වෙන්න කියලා අනතුරු අඟවනවා. ජැක්සන්ගේ පැත්තෙන් විතරක් කතා වහන ඇනී මේ හැමදේම පිළිගන්න බවක් තමයි පේන්න තියෙන්නේ. තමන්ගේ පවුල් ජීවිතේ විනාශ කරන්න ජැක්සන් මේ තරම් දේවල් කරන්නේ ඇයි කියන කාරණේ මේ වෙනකොට ඒතන්ගේ හිතට වද දෙන ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා ඉවරයි. පොලිසිය සිදුවීම ඉවරුණාට පස්සේ මේ කාරණේ ගැන හිතින් වද වෙන ඇනී අන්තිමේ රේචල් ප්ලැට් කියලා ගැහණු කෙනෙක් ගැන දන්නවද කියලා ඒතන්ගෙන් අහනවා. ඇනී කියන විදිහට රේචල් කියන්නේ ජැක්සන්ගේ අම්මා. රේචල් මිය ගිහිල්ලා තියෙන්නේ මීට අවුරුදු 10කට කලින් වැවක ගිලිලා. මේ වෙලාවේ
කතාවෙ කතා කරන ඒතන් කියනවා තමන් මීට ටික කාලයකට කලින් රේචල් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා. ඉතින් ඒ සම්බන්ධය තිබුණේ රේචල්ගේ කසාද ජීවිතේ බිඳ වැටෙමින් තිබුණු කාලෙක කියලාත් ඔහු කියනවා. කොහොම වුණත් රේචල් මැරෙන්න කලින් ඒ සම්බන්ධය ඉවරයක් වුණා කියලාත් ඔහු අන්තිමේ කියනවා. එයා විශ්වාස කරන විදිහට රේචල් මැරුනේ සිය දෙවි නසාගෙන ඒ වගේම රේචල් කියන්නේ මානසික ආබාධයක් තිබුණු කාන්තාවක් නිසා ඒ ගතිගුණ ජැක්සන්ටත් ඇවිල්ලා කියලා තමයි ඒතන් සැක කරන්නේ. මෙන්න මේ දේවල් නිසා ජැක්සන් තමන් එයාගේ අම්මා මැරුවා කියලා සැක කරනවා වෙන්න පුළුවන් කියලාත් ඒතන් ඇනී එක කියනවා. ඇනී මේ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න නිසා යාට මේ ප්‍රශ්න දරා ගන්න අමාරු වෙනවා. ඒ නිසා ඒතන්ට කියනවා දවස් කීපයක් තමන්ට නිදහසේ ඉන්න දෙන්න කියලා. ඒක පිළිගන්න ඒතන් ඊළඟ දවස් කිහිපෙම ගත කරන්නේ තමන්ගේ කාර් එකේ. මේ දවස් කීපේ පුරාම ජැක්සන් හොයන්න උත්සාහ කරන ඒතන්ට කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ජැක්සන් හොයාගන්න හිතාගෙන ජැක්සන්ගේ මන්දිරයට ගියත් එතනදී ඒතන්ට දැනගන්න ලැබෙනවා මේ මන්දිරයේ ආйти ටෙඩීගේ පවුලට කියලා. ඒ වගේම එහෙ ඉන්න කිසිම කෙනෙක් ජැක්සන් ගැන දන්නේත් නැහැ. අවුල තව තවත් දරුණු වෙද්දි මොනම හරි සාක්ෂියක් හොයාගන්න හිතාගෙන ඒතන් ජැක්සන්ගේ ටවුන් හවුස් එකට යනවා. දොර කඩලා ඇතුළට යන ජැක්සන්ට එදා තමන්ට කන්න දීපු ස්ට්‍රෝබෙරි ගෙඩියක භාගයක් හම්බෙනවා. හැබැයි තවත් කිසිම දෙයක් හොයාගන්න කලින් ඒතන්ව සිකියුරිටි එකට අහු වෙනවා. කොහොම හරි ආයමත් පොලිසියට එන ඒතන්ට තවත් පුදුම හිතෙන දෙයක් මේ වෙලාවේ අහන්න ලැබෙනවා. ජැක්සන් කරන්නේ බොරුවක්. බොරු නම් ඒක එයාගේ තාත්තගෙන් අහන්න කියලා ඒතන් මේ වෙලාවේ පොලිසියට කිව්වත් පොලිසිය අය කියන්නේ ජැක්සන්ගේ තාත්තා මැරිලා තින්නේ මීට අවුරුදු 3කට කලින් පිළිකාවක් හින්දා කියලා. මේ ගැන පොලිසියේ විමර්ශන සිදු වෙන හින්දා සති කීපයක් නගරයෙන් පිටට යන්න එපා කියලා අවවාද දීලා මේ වෙලාවේ ඒතන්ව නිදහස් කරනවා. පොලිස් ස්ටේෂන් එකෙන් එලියට එන ඒතන්ට ඔන්න එවෙලෙම ජැක්සන් ගෙන් කෝල් එකක් එනවා. මේ තරම් කාලයක් වුණු හැමදේම කතා කරලා විසඳගමු කියලා තමයි ජැක්සන් කියන්නේ. මේ හමු වීමට තැන විදිහට යෝජනා කරන්නේ රේචල් මිය ගිය වැව තියෙන තැන. රේචල්ගේ ඒතන්ගේ සම්බන්ධය තියෙන කාලයේ දෙන නිතරම හම්බෙන්න යදාගෙන තිබුණෙත් මේ තැනමයි. ඉතින් මේ ප්‍රශ්න විසඳගන්න ඕනි කියලා හිතන ඒතන් දෙපාරක් හිතන්නේ නැතුව ජැක්සන් හම්බ වෙන්න යනවා. ඒතන් එතනට යනකොටත් ජැක්සන් එතන ඉඳලා බලාගෙන ඉන්නවා. එතන ඉඳන් ජැක්සන් තමන්ගේ අම්මගේ මරණයේ වුණ විදිය මතක් කරනවා. රේචල්ගේ මිනිය හම්බෙලා තිබුණේ වැව් පතුලෙන් වුණත් එයාගේ පෙනහළු වල වතුර තිබිලා නැහැ. ඒ කියන්නේ රේචල්ව මරලා තමයි කවුරු හරි මේ වැවට දාලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ අම්මගේ මරණය සිද්ධ වුණ විදිය පෙන්වන තවත් සාක්ෂි කීපයක් ගැන ජැක්සන් ඒතන් එක්ක මේ වෙලාවේ කියනවා. ඒ වගේම රේචල් ඝාතනය වුණේ මෙතනද කියලාත් ජැක්සන් කියනවා. මොකද ඒ කාරණේ දැනගෙන හිටියේ ජැක්සන් එයාගේ තාත්තා සහ රේචල්ව මරපු ඝාතකයා විතරයි. ඒත් මීට කලින් ඉඳන්ම රේචල් මැරුණේ මෙතන කියලා ඒතන් දැනගෙන හිටපු එක ජැක්සන්ගේ සැකයට මේ වෙලාවේ හේතු වෙනවා. නමුත් ඒතන් කියනවා රේචල් ගිල්ලා මැරුණේ මෙතනදී හින්දා යා මැරුණු තැන විදියට මේක තෝරගත්තු එකේ වරද මොකද්ද කියලා. කොහොම හරි හොරෙන් ඒතන්ගේ පිටිපස්සෙන් එන ගැවින් මේ වෙලාවේ ඒතන්ගේ ඔළුවට පොල්ලකින් ගහනවා. ඒතන් ඒ වෙලාවෙම එතනම සිහිය නැතුව වැටෙනවා. ඉතින් මේ අතරේ තනියම ගෙදර ඉන්න ඇනි ඒතන් ගැන හිතින් වද විවි තමයි ඉන්නේ. යාට කරදරයක්ද කියලා කල්පනා කරන ඇනි යා ඉන්න තැන පෙන්නන ඇප් එක දිහාම බලාගෙන ඉන්නවා. කොහොම හරි මේ අතරේ ඔළුවට වැදුණු තද පාරෙන් ආපහු සිහිය එන ඒතන් ඒ වෙලාවෙත් උත්සාහ කරන්නේ තමන් වැරදි නෑ කියලා ජැක්සන්ට ඒත්තු ගන්නන්න. ජැක්සන් ඒතන්ව මරනවා කියලා දිගින් දිගටම තර්ජනය කරනකොට ඒතන් පිළිගන්නවා රේචල් මිය ගිය දවසේ තමන් රේචල් එක්ක කාලයක් ගත කරපු බව. මොත් රේචල් සිය දිවි නසා ගන්න වෙලාවේ තමුන් එතන හිටියේ නෑ කියලාත් ඒතන් මේ වෙලාවේ කියනවා. එදා රේචල් මිය ගිය වෙලාවේ තමන් එක්ක රැයක් ගත කරන්න කියලා රේචල් ඉල්ලීමක් කරත් ඒක පිළි නොගෙන තමන් එතනින් ගියා කියලා තමයි ඒතන් කියන්නේ. කොහොම වුණත් ඉතින් එදා රෑ යාත් එක්ක කාලය ගත නොකරපු එක ගැන තමන් අදටත් දුක් වෙනවා කියලා ඒතන් මේ වෙලාවේ කියනවා. කොහොම වුණත් මේ වෙලාවේ ඒතන්ගේ මේ කතාව පිළිගන්නා වගේ හැසිරෙන ජැක්සන් තමන්ගේ අම්මා රේචල්ගේ ඩයරියක් අරගෙන ඒක කියවන්න පටන් ගන්නවා. මේ තරම් වෙලා මේ චිත්‍රපටිය පුරාම හැංගිලා තිබුණු කතාව එළියට එන්නේ මේ වෙලාවේදී. මේ ඩයරියේ තියෙන විදිහට රේචල් ඒතන්ට ගොඩක් ආදරය කරලා තිනවා. ඒත් ඒතන්ගේ සමහරක් හැසිරීම නිසා රේචල්ට පස්සේ කාලෙදී ඒතන්ව එපා වෙලා තිනවා. ඒ වුණත් ඒතන්ගේ තියෙන අස්වාභාවික ගතිගුණ නිසා රේචල්ට ඒතන්ව අත්තර ගන්න බැරුව තමයි ඉඳලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් රේචල් ජීවත් වෙලා තින්නේ ඒතන්ට බයේ. ඩයරියේ තියෙන විදිහට ඒතන් කියන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන අපි කලින් කිව්වා වගේ සයිකෝකාරෙක්. ඒ වගේම ඒතන් කියන්නේ මේ ලෝකේ ජීවත් වුණු හොඳ නැති ජරාම මිනිස්සෙක් කියලාත් මේ ඩයරියේ තියෙනවා. මේ අන්තිම වාක්‍යය වුණු ඒතන් මේ තරම් වෙලා වහගෙන හිටපු තමන්ගේ ඇත්තම ස්වરૂපයට පත් වෙනවා. ඒතන් යක්ෂයෙක් වගේ ගැවින්ගේ ඇඟට කඩා පනින ගමන් තමන්ගේ ඝාතන පළපුරුද්ද හින්දම මිනිත්තු කිහිපයකින් ගැවින්ව මරලා දානවා. පුළුවන් තරම් ඉක්මනින් උඩට යන ජැක්සන් ගේ
ගෙදරින් පැනලා එළිය තියෙන ඩොක් එක ඇතුලේ හැංගෙනවා මේ සයිකෝ ඝාතකයාට ජැක්සන් හොයාගන්න ගත වෙන්නේ විනාඩි කිහිපයක් විතරයි අන්තිමේදී රේචල් මැරුවා කියලා පිළිගන්න ඒතන් ඒ විදිහටම ජැක්සන්වත් මරලා දානවා කියලා මේ වෙලාවේ පොරොන්දු වෙනවා මේ වෙලාවේ මෙතනට එන්නේ කවුරුත් හිතන්නේ නැති කෙනෙක් ඒ තමයි ඇනී ඇනී මෙතනට එනකොටම ඒතන්ගේ මේ පාපොච්චාරණය ගැන අහන්න ලැබෙනවා හැමදේම ඇහුණු ඇනී ඒතන්ගේ ඇත්ත චරිතය තේරුම් අරන් හිටියත් Taman එහෙම කෙනෙක් නෙමෙයි කියන්න ඒතන් උත්සාහ කරනවා ඒත් ඇනී දැනටමත් ඇත්ත දන්න නිසා ඒතන් කියන්නේ මේ හැම දෙයක්ම බොරු කියලා දැනටමත් ඇනී දන්නවා ඇනී දැන් හැම දෙයකම සාක්ෂිකාරයෙක් වුණ නිසා ඒතන්ට තියෙන එකම එක විකල්පයයි ඒ තමයි ඇනීවත් මරලා දාන එක හැබැයි ඒතන් මේ තීරණය ක්‍රියාත්මක කරන්න කලින් පිස්තල් එක අතට ගන්න ජැක්සන් ඒතන්ට වෙඩි තියලා දානවා එහෙමම ඒතන තියෙන වැවට වැටෙන ඒතන් තුවාල නිසා උඩට එන්න ශක්තියක් නැතුව වැව් පතුලටම ඇදිලා යනවා ඉතින් පහවදා උදේම ඒතන්ගේ මිනිය හොයන්න පොලිසිය කටයුතු කළත් එයාලට ඒතන්ගේ මිනිය හොයාගන්න ලැබෙන්නේ නැහැ මේ වෙලාවේ දරුණු විදිහට කම්පණයකට ලක් වෙලා ඉන්න ඇනී තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරපු මිනිස්සයා තමන්ට අඳුන ගන්න බැරි වුණා කියන එක ගැන ඉන්නේ සෑහෙන වේදනාවකින් චිත්‍රපටිය ඉවර වෙන්නේ යාළුවනේ බලන කෙනෙකුට තවත් ලොකු කුතුහලයක් ඉතුරු කළා ඉතින් චිත්‍රපටිය අවසාන වෙනකොට ඒතන් තවමත් ජීවතුන් අතර ඉන්න විදිහ අපිට බලා ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි තමන්ගේ පුරුදු රැකියාව වුණු ටියුෂන් රැකියාව මිනිහා ආයෙමත් පටන් ගන්න තියෙන්නේ සමහර විට වෙනම නමකින් වෙනම තැනකින් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ තවමත් ඇනීගේ ජැක්සන්ගේ ජීවිතේ අනතුරේ කියන එක ඉතින් මෙන්න මේ විදිහට තමයි චිත්‍රපටිය පටන් ගන්නකොටම සයිකෝකාරයෙක් වුණ පොන්චි කොල්ලා අසරණ කොල්ලෙක් වෙද්දී ලෝකෙට පේන ටයිකෝඩ් දාපු ටියුෂන් මාස්ටර් භයානක සයිකෝකාරයෙක් බවට පත් උනේ ඉතින් මෙන්න මේ නිසා තමයි මම මුලදී කිව්වේ මේ චිත්‍රපටයේ අවසානයේ හිතා ගන්න අමාරු එකක් වෙනවා කියලා ඉතින් මෙන්න මේක තමයි ද ටියුටර් චිත්‍රපටයෙන් අද අපි ඔයාලට අරගෙන ආපු අලුත්ම රිවියු එක එහෙනම් ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන චිත්‍රපටයකින් ඔයාලා හමු වෙනතුරු අපි අදට සමු ගන්නවා හැමෝම පරිස්සමට ඉන්න